අයිබෝන් හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල සෞඛ්‍යමතිට සහ නිලධාරින්ට එරෙහිව අකණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භෙයි පිළිකා නාශක ඖෂධ 35ක් හිඟයි දියවැඩියාවට දෙන මෙට්ෆෝමිනුත් නැහැ තරුණ ශිෂ්‍යයාගේ ජීවිතයට වර්ජිත රියදුරන් 84 දෙනා වග කිව යුතු නම් රටේ විනාශයට දියවන්නාවත් වග කිව යුතු බව බන්දුලගෙන් අහන අද ටෙලිවැකිය ප්‍රථමයෙන් දේශීය පුවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලේ රඹුකැලලට හා රජයට විරෝධය පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉදිරිපිටදී ඊයේ අකණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කෙරුණා වෘත්තීය සමිතිය හා සිවිල් සංවිධාන එකමුතුව ආරම්භ කළ මෙම සත්‍යාග්‍රහයට සහය පළ කිරීම සඳහා සමුග ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ද එක් වුණා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල බලතල අනුව වහාම පාර්ලිමේන්තුව විසිරුව හරින ලෙසටයි ඔවුන් ඉල්ලා සිටියේ මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ සෞඛ්‍ය මාත්‍යයේ කෙහෙරිය රඹුක්වැල්ල ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් වහාම තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලමින් අකණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කෙරුණා ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉදිරිපිටදී ඉවත් කරනදී අපි මේ ස්ථානයේ නැගිටින්නේ නැහැ මෙතන සිට අපි සිවිල් ක්‍රියාකාරිකයන් විදියට මේ ගුවාසය ආරම්භ කරනවා පාර්ලිමේන්තුවේ ඇතුළතදී කෙහෙලිය වගේ මේම ක්‍රමය විසින් නිරූපණය කරේ මහ ජනතාවගේ මතය නෙමෙයි ඒ නිසා කෙහෙලිය සහ ක්‍රමයට පරාජයපත් කිරීම සඳහා සිවිල් සංවිධාන විදියට පුරවැසියන් විදියට පැවරි දෙන වගකීම ස්ථාපිත කිරීම සඳහාත් රජයට ජනාධිපතිවරයාට මේ සෞඛ්‍ය පද්ධති විනාශය සම්බන්ධව බල ගැන්වීම තමයි මෙම අකණ්ඩ සත්‍යාග්‍රහය අරමුණ බව සිවිල් සංවිධාන නියෝජනය කළ තිබෙනවා එක පැත්තකින් සෞඛ්‍ය අර්බුදය අනෙක් පැත්තෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය කියන මේ දෙකම විසඳන්න රජයට බල කිරීම තමයි මේ සත්‍යාග්‍රහයේ මූලික අපට වකිමත් තියෙන හඬනාගා කියන්න මුම් පට්ට හොරු අහිංසක මිනිස්සුන්ගේ වෙන්න පුළුවන් සියලුම දෙනාගේ ශක්තිය සූරාකමින් අද කරන්නේ ජනතාව මරණ එකක් පසුගිය දවස් ඉස්සලත් අපි එක් දින සත්‍යාග්‍රහයක් පැවැත්තුවා ඒකනොත් ප්‍රතිඵලයක් නොලැබුණේ හින්දා අද දිනේදී සිවිල් සංවිධානය එකතුලා අකණ්ඩ සත්‍යාග්‍රහයක් පටන් ගත්තා ජීවිත පරදුවට තබලා ජනාධිපතිවරයා ඒ නියෝගය ලබා දෙන තෙක් මේ දූෂිත අමාත්‍යවරයා මේ ධූරයෙන් පහ කරන තෙක් අපි මේ ස්ථානයේ සිට අකණ්ඩ සත්‍යාග්‍රහය මෙතෙන් සිට සියලුම සිවිල් ක්‍රියාකාරකයන් විදියට එකතු වෙලා කරගෙන යනවා වෘත්තීය සමිතිය හා සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ මෙම සත්‍යාග්‍රහයට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ත ජයවර්ධන ඇතුළු පිරිසක්ද අද පස්වරුවේ එක් වුණා මේ රටට ද්‍රෝහි හැටියට අපි නම් කරන 113 දෙනාගේ නාම ලයිස්තුවත් මේ රටට ආදරය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 77 දෙනාගේ නම් ලයිස්තුව අද අපි මෙතුමන්ලට බාර දුන්නා අපි මේක ජනගත කරනවා ඔබතුමාට දැන් ව්‍යවස්ථාවෙන් බලය ලැබිලා තියෙනවා ඔබතුමාට දැන් තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ඒක මේ රටේ ජනතාව වෙනුවෙන් පාවිච්චි කරන්න මේ රාජපක්ෂ ජුන්ටාවේ මේ දූෂිත මැති ඇමතිවරුන් ආරක්ෂා කරමින් ජනාධිපතිවරයා කරන්නේ තව තව මේ රටේ ජනතාවට ද්‍රෝහි වීමක් මේ අතර මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට කිසි ලෙසකත් ඉඩ නොතබන බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ අධ්‍යාපනය කියලා කියන්නේ සමාජීය වත්කමක් ඒක මුළු මහත් සමාජයක් විසින් හොයාගෙන පුතියා මුදලාලලාට ලාභ ලබා ගැනීම අවස්ථාව සඳහා අපි අධ්‍යාපනය මුදලට විකුණන්න අවස්ථාව හදලා දෙන්නේ නැහැ කවුරු හරි හිතනවා නම් මේ මොහොතේදී මේ රටේ වෛද්‍යවරුන් අහිමි වීමට දෙන්න පුළුවන් උත්තරේ පෞද්ගලික වෛද්‍ය පීඨ පිහිටවීම කියලා සරල උත්තරයක් අද වෛද්‍ය පීඨයක් දාලා තව සතියකින් මේ රටේ වෛද්‍යවරයෙක් හදන්න බෑ ඒ නිසා මේ අර්බුදයේ මැද්දේ තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර තමන්ගේ පෞද්ගලික ආසාවන් මුදුන්පත් කරගෙන යම් යම් පිරිස උත්සාහ කරනවා නම් අපි දකින ඒ හරහා සිද්ධ වෙන අවසානයේදී මේ ප්‍රශ්නය තවත් තීව්‍ර වෙන එක විතරයි ඉතිහාසයේ පාඩම් විශාල ප්‍රමාණයක් අපට තියෙනවා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ජනාධිපතිතුමා විශේෂයෙන්ම අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය පීඨ පිළිබඳව සලකා බැලීමට වෙනම කමිටුවක් පිහිටෙව්වා ඒ කමිටුව විසින් දීර්ඝ අධ්‍යයනයක් මේ සම්බන්ධයෙන් සිදු කරා එම වාර්තාවත් ජනාධිපතිතුමා වෙත බාර දීලා තියෙනවා මං හිතනවා අනාගතයේදී විශාල වශයෙන් දැනුවත් කිරීමට අවශ්‍යයි දරුවන්ට ඉඩ පහසුකම් අවස්ථා අධ්‍යාපනයේ පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා මේ අතර පිළිකා නාශක ඖෂධ වර්ග 35ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා හදිසි මිලදී ගැනීම යටතේ ඉන්දියාවෙන් ඇනෝම් කර ඇති පිළිකා නාශක ඖෂධ වර්ග සංඛ්‍යාව 74ක්
මේවන විට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ වර්ග 274කද හිඟයක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළේ. එසේම දියවැඩියා රෝගය සඳහා ලබා දෙන මෙට්ෆොමින් ඖෂධයේ හිඟයක්ද පවතිනවා. දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අදලියන්නේ 366 වන ටෙලිවැකිය. අද පුවත්පත් වගේම ඊයේ සියලුම ප්‍රවෘත්තිවල ප්‍රධාන පුවත බවට පත් උනේ දුම්රියේ වහල උඩගිය සිසුවාගේ මරණය. ඒ වගේම අද සියලුම පුවත්පත්වලත් මුල් පිටුවේ තියෙන්නේ දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනපති ගැසට්ටුවක් ගැහුවා කියලයි. ඒකම තියෙනවා ඇමති බන්දුලගේ ප්‍රකාශයකුත්. ඔහු කියනවා මේ තරුණයාගේ මරණයට දුම්රිය රියදුරන් 84 දෙනාම වගකිය යුතුයි වගකීම බාරගන්ට ඕනේ කියලා නේද? රියදුරන් 84 දෙනෙක් පමණ වැඩ වර්ධනය කළා. දුම්රිය ගමන් වාර 30ක් 40ක් අවලංගු වුණා. මේ හිතුවක්කාර වෘත්තීය සමිතිවල වැඩ කරපු 84 දෙනාම මේ මරණයේ වග උත්තරකරුවෝ කියලා මම බොහොම පැහැදිලි ප්‍රකාශ කරනවා. දැන් ඔය ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමති බන්දුල නිහඬතාවයේ දක්වමින් දුම්රිය වර්ජණය නිසා මියගේ තරුණයාගේ පෞලියයට ශෝකයත් පළ කළානේ නේද? දැන් ඇත්තටම අපටත් මේ වෘත්තීය සමිතිවලට දෙහි කපලා මේ සියල්ල වෘත්තීය සමිති නායකයින් සහ වෘත්තීය සමිති වලටම ලඝු කරලා අවසන් කරන්නට පුළුවන්. නමුත් අපේ සමාජ යථාර්ථය මීට වෙනස්. අප මේ ප්‍රශ්නේ තේරුම් ගත යුත්තේ එක් එක් අවස්ථාවල පැන නගින හුදු වෘත්තීය සමිති අරගල වැඩ වර්ජන වලට ලඝු කරමින්ද කියලා මුලින්ම අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඇත්තටම අපේ රටේ වෘත්තීය සමිති අරගල ව්‍යාපාරයට හරි නම්බුකාර ඉතිහාසයක් තිබුණා. හොඳේ ලෝක ශිෂ්ටාචාරය ආරම්භ වුණේ කම්කරුවන් ගෙන්නේ. අපේ කම්කරු ඉතිහාසයේ තෝ 1990ට පෙර පමණ හරි යහපත් ප්‍රතිපත්තිගරුක කම්කරු ව්‍යාපාරයක් තිබුණා. හොඳේ එදා ප්‍රධානම මේ ප්‍රතිපත්තිය වුණේ පළමුව ඔබ මිනිසයාට අයිති දෙවනුවයි ඔබ කම්කරුවෙකු වන්නේ තුන්වෙනුවයි ඔබ කම්කරුවෙකු ලෙස වෘත්තීය සමිති ව්‍යාපාරයකට අයිති වන්නේ. ඕම් ඔතන ඉඳලා තමයි එදා වෘත්තීය සමිති අරගල ක්‍රියාත්මක වුණේ. දැන් අපේ රටේ කම්කරු ව්‍යාපාරයේ ඔය ආරම්භය තුළම සටහන් වුණේ ආන් එවන් මානුෂීය ස්වරූපයක්. හොඳේ ඔය කම්කරු සටන් ඉතිහාසයේ කියන්නේ 1906 දී අර කර්තකරුවන්ගේ වැඩ වර්ජනය අතරද 1912 ත් ඔය දුම්රිය සේවකින්ගේ වැඩ වර්ජනයක් තිබුණා. දැන් එදා ඒවා මේ සැබෑ අරගල සැබෑ වැඩ වර්ජනම තමයි. හොඳේ දැන් මේ එදා වැඩ වර්ජනවල දක්නට ලැබුණු විශේෂත්වයේ තමයි ඔය සියලු ජාතීන්ට අයිති කම්කරුවන්ගේ එකමුතුවක් එදා තිබුණා. නමුත් පසු කාලීනව ඒ තත්ත්වය පවා වෙනස් වුණා. හොඳේ දැන් ඔය අපේ රටේ වෘත්තීය සමිති නායකින් විවිධ දේශපාලන පක්ෂ සමග සන්ධානගත වන්නට වුණු ඉතිහාසයත් සමග අවසානයේදී අද දක්නට ලැබෙන්නේ දේශපාලනීකරණය වූ වෘත්තීය සමිති. දේශපාලනීකරණය වූ වෘත්තීය සමිති. එහෙම වෘත්තීය සමිති තමයි අද බොහොමයක් අපට ඉතුරු වෙලා තියෙන්නේ කියලා බොහොමයක්. හොඳේ අප පිළිගත යුතුයි. මේ පරිහානිය වැඩි වශයෙන්ම ආරම්භ වුණේ 1990 විතර පස්සේ. හරිද? ඒ පිළිබඳව මේ කම්කරු ව්‍යාපාරය පිළිබඳ ප්‍රකට පරීක්ෂිකාවක් වුණු කුමාරි ජයවර්ධන හරි අපූරු ලියවිලි ගණනාවක සටහන් කරලා තියෙනවා. ඇත්තටම 1990 පසු මෙරට කම්කරු ව්‍යාපාරය මුට්ටිකාසි බිස්නස් එකක් බවට පත් වුණා. හරිද? ඒකට කදිම උදාහරණේ වතුකරේ. මේ වතුකරේ නායකින් සුරසැප විඳීම ආරම්භ කළේ තම වතු කම්කරුවගේ මුට්ටිකාසියෙන්. මුට්ටිකාසි කියන්නේ කම්කරුවා තම ව්‍යාපාරය වෙනුවෙන් දන් දෙන මුදල. අර දහදුක් විඳලා හොයාගන්න සොච්චමින් දන් දෙන මුදල. ඇත්තටම තම වෘත්තීය සමිති වෙනුවෙන් කම්කරුවා දන් දෙන මුදල අන්තිමටම මේ අනුමෝදම් වෙන්නේ කම්කරු නායකින්ට. හොඳේ ඔය 1970 දශකයේදී මේ කම්කරුවගේ දිනේ, ඒ කියන්නේ මැයි දිනේ තියෙනවානේ වෘත්තීය සමිති පැල් බැඳගෙන සමරන දිනය නේද? ආන් ඒ දිනියත් ඔය 1970 විතර අන්තිමට සංගීත සම්දර්ශන බවට පත් වුණා. හොඳේ එදා රුපියල් 10 බත් පාර්සලයයි අරක්කු භාගයකුයි හරිද අරගෙන සමහර කම්කරුවන්ව කම්කරු දිනියට ගේන්න පටන් ගත්තා. අද වන විට එක ටිකක් පොඩ්ඩක් වැඩි වෙලා නේද? බෝතලයක් සහ බුරියානි පාර්සලයක් දක්වා
සමහරක්ලට කම්කරුවගේ දිනේ ඇදවැටලා තියෙනවා. හරි. ඇත්තට මෙරට කම්කරු ව්‍යාපාරයේ ඔය බොහෝ වෘත්තීය සමಿತಿ දේශපාලනීකරණය කිරීම කියන මාතෘකාවේදී දේශපාලනඥින්ට වගේම ඔය සමහර වෘත්තීය සමಿತಿ නායකින්ටත් එකෙන් ගැලවෙන්න බෑ. හොඳේ. ගෝඨාභයගේ කාලේ අර හයියෙන් අදෝ වාතයක් ගියත් මේ රෝගියව බිල්ලට ගත් ඔය සමහර වෘත්තීය සමಿತಿ නර්ස්ලා. හරිද? අද ඇස්වලට මේ ෆෙඩ්‍රිසිලෝන් දාලා වගේ කියලා තමයි අපිට පේන්නේ. උන්දලගේ ඇස්වලට ෆෙඩ්‍රිසිලෝන් වැටලා. හරිද? දැන් ඇත්තටම අද වන විට මෙරට වෘත්තීය සමಿತಿ ඔය සමහර නායකින් තම දේශපාලන නායකයා සමග හිටගෙන ඒ පක්ෂයට කඩ යන නිසා ඇත්තටම දේශපාලනඥයින් වගේම රටට මේ සමහර වෘත්තීය සමಿತಿ සාපයක් වෙලා තිබෙනවා. හරිද? මේ දුම්රිය වර්ජනයත් එසේමයි අපි දකින්නේ. සත්ත පහක සදාචාරාත්මක අයිතියක් රකින්නේ නැතිවයි මේ වර්ජනය ක්‍රියාත්මක වුණේ. මේ වර්ජනය නිසා මියගේ අහිංසක දරුවෙක්. එහෙම නැතුව ඇමති බන්දුලගේ කවුරුත් නෙමෙයි. මේ වර්ජනය නිසා මහමග රස්ත්‍ය ආද වුණේ මැති ඇමතිලගේ උන්දලගේ දූ දරුවවත් උන්දලවත් නෙමෙයි. අපේ රටේ ඇමතිලට ජනාධිපතිලට අගමැතිලට දැනුණු වෘත්ති අරගල නැහැ. හොඳේ. උන්දලට දැනුණු වෘත්ති අරගල නැහැ. උන්දලා ඒවයේ අවසන් ප්‍රතිඵලයේ තමයි අපි පිට තියලා ආපහු කපලා නතර කරන්නේ. හොඳේ. දැන් දැක්කනේ මරුණු තරුණයාගේ ජීවිතයේ වගකීම දුම්රිය රියුදුරන් 84 දෙනා බාරගත යුතුයි කියලා ඇමති බන්දුල කියලා නේද? මේ විනාඩි එක දෙහික නිශ්ශබ්දතාවයකුත් දක්කලා උන්ද එකෙන් ගැලවෙන්න හදනවා. හරිද? දැන් ඇත්තටම මේ එහෙමනම් මෙන්න මේ ප්‍රශ්නටත් උත්තර දෙන්නකෝ. ඔය බාල බෙහෙත් දාලා ඇස්සන්ද වුණ අයගේ වගකීම අඩුම ගානේ ඇමතිට බාර ගන්න බැරි නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහ උන්ද කෙනෙක් හරි ඒක බාර ගන්නට එපාය නේද? බාර අරගෙන ඉල්ලාස් වෙන්නට එපාය. එහෙම එකක් අර විවාදීදී අපි දැක්කේ නෑනේ නේද? බාල බෙහෙත් විදලා මැරුණ මිනිස්සුන්ගේ වගකීම ඇයි ඇමතිට පැවරෙන්නේ නැත්තේ? ඒක ඇමතිට පැවරෙන්න ඕනේ නේද? සෞඛ්‍ය මහලොක්කන්ට ඒක පැවරෙන්නම ඕනේ නේද? මේ රටේ තියන්නේ ඔය කන්න ඕන වුණාම තලගොයා කබරගොයා කබරගොයා තලගොයා නේද? නයි මුගටි ඕනෙම එකක් මාරු කරගන්න පුළුවන් විදිහේ පහත් තුට්ටු දෙකේ දේශපාලනයක් ආ ඒ දේශපාලනයත් එක්කම ඈඳුණු බැඳුණු සමහර වෘත්තීය සමිතිත් කියලා මේ දිහා හොඳට සමබරව බැලුවාම පේන බව අද ටෙලිවැකිය මතක් කරනවා. උදෑසන ප්‍රවෘත්ති අවසන් අප යලිත් හමුවන්නේ දහවල් 12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමකෙන්. ඔබට සුවදායි දවසක්. රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.